මම නීතිඥ සේනකබෙරා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදිහට අපි කටයුතු කරමින් ඉන්නේ. එතකොට මේ කපිල කුමාර කියන මේ තැනැත්තා අත්අඩංගුවට, එහෙම නැත්නම් අත්අඩංගුවට නෙමෙයි, මේ තැනැත්තා අතුරුදහන් වෙන්නේ දැනට සති 3කට ඉහත. එතන 27 වෙනිදා, මාර්තු 27 වෙනිදා මේ තැනැත්තා අතුරුදහන් වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ පැමිල්ලක් දානවා. නමුත් මේ දක්වා ඔහු සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැහැ. එතකොට මේ සිද්ධියත් එක්ක අපි දකිනවා පසුබිමේ විශාල සිද්ධීන් සමූහයක්. මොනවද? 27 මේ කපිල කුමාර යන අය අතුරුදහන් වට පස්සේ ඔහුගේ මව ඉන්න මේ ගාල්ල කහව ප්‍රදේශයේ නිවසට එනවා යම් කිසි පිරිසක්. කවුද දන්නේ ඉන්නේ? ඒ පිරිස ඇවිල්ලා ඒ දෙමව්පියන්ගෙන් යම් යම් ප්‍රශ්න කිරීම කරනවා. විටක බලහත්කාරයෙන් යම් යම් දේවල් අහනවා. ඉතින් මේ පිරිස කවුද කියලා යනකම්ම ඒගොල්ලෝ දන්නේ නැහැ. ඊට පස්සේ පිටිගල පොලිසියට එන්න කියලා කියනවා මේ අතුරුදහන් වෙච්ච කපිල යන අයගේ මවට. ඒතර පිටිගල පොලිසියට එන්න කියලාත් ඒ පිටිගල පොලිසියේදී ප්‍රශ්න කරන්නේ මේ කපිල සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න කරන්නේ. අනේ එතනදි තමයි මම හිතන්නේ මේ ආවේ එදා ආවේ STF එක කියන එක තහවුරු කරගන්න. ඒ කියන්නේ නාඳුනන විදිහට ආපු ඒ පිරිස STF එකේ කියලා ඒ කපිල යන අයගේ මව දැනගන්නේ ඒ පිටිගල පොලිසියේදී. ඉතින් ඒ වගේමයි මේ අතුරුදහන් වෙච්ච මේ කපිල යන අයගේ බිරිඳගෙන් කපිල ඇඳපු ඇඳුම් මිල්ලන් යනවා. ඒ කොයිද හොරෝපතාන ගෙදරට ඇවිල්ලා. ඉතින් මේ සිතුවීම් බැලුවහම වරපතල සැක සංකා ඇති වෙන සිතුවීම් ටිකක්. මොකද මේ පුජ්‍යලයාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැමිණිලි දාලා තිබියදීත් ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන්න ඇති ශ්‍රී ලංකා පොලිසිය සහ ඊට අදාළ අනිකුත් ආරක්ෂක අංශ වෙන වෙන අනීතික කටයුතු වල යෙදෙමින් සිටින පසුබිමක තමයි අපිට මේ සිද්ධිය අපි සිරකරු අයිතිවාසිකම් කමිටුව විදිහට සහ අපි අතුරුදහන් වුවන්ගේ දෙමාපිය එකතු විදිහට මේ සිද්ධිය සම්බන්ධයෙන් මේකට සාධාරණ කරන්න ඉදිරිපත් වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිල්ලක් දාලා තිනවා. ඒ වගේම අතුරුදහන් වුවන් සම්බන්ධ කාර්යාලයටත් පැමිණිල්ලක් දාලා තිනවා. නමුත් ඒ කිසිම තැනකින් ප්‍රචාරයක් මේ දක්වා ලැබිලා නැහැ. මං හිතන්නේ නන්දිමාල් සහෝදරයත් ඉතාමත් පැහැදිලිව ඒ සම්බන්ධයෙන් දැනුවත් කළා. හැබැයි මේ වෙනකොට අතුරුද බලහත්කාරින් අතුරුදු දහන් කිරීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ඒ ක්‍රියාකාරී කමිටු විසින් දාපු පැමිණිල්ල අපි විසින් මං හිතන්නේ මේ මව විසින් කපිල්ලගේ මව විසින් දාපු පැමිණිල්ලේ ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකා රජයට එවලා තියෙනවා ඉල්ලීමක්. එහෙම නැත්නම් ඉල්ලීමක් නෙමෙයි, ඇත්තටම දැනුම් දීමක් කරලා තියෙනවා ලිපියකින්. මේ සම්බන්ධයෙන් හොයා බැලීමක් කරන්න, ඉතා ඉක්මනින් පියවර ගන්න, දැනට තියෙන සියලු තොරතුරු සැලකිල්ලට අරගෙන ඒ පරීක්ෂණ කඩිනමින් කරන්න කියලා ඒ සජාතීන්ගේ සංවිධානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට එරෙහි කමිටුව එවලා තියෙනවා. ඒක ඉබ්‍රහීම් මලාම් කියන ඒ ප්‍රධානියා විසින් එවලා තියෙන්නේ ඒ ලියුම. ඉතින් මම හිතන්නේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් තමයි අපි දකින්නේ මේ සිද්ධිය ඔස්සේ. මොකද අපි ශ්‍රී ලංකාව රටක් විදිහට 2016 මේ බලහත්කාරයෙන් අතුරුදහන් වීමට එරෙහි සම්මුතියට අස්සම් කළා තියෙන පසුබිමක තමයි අපිට මේ தත්ත්වය අපි බලන්න වෙන්නේ. මොකද අතුරුදහන් වීම මේ විදිහට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ඉතාමත් බරපතල අපරාධයක් විදිහට පහුගිය කාලේ පුරාම මේ රටේ යම්කිසි සංවිධාන හඬ නැගුවා. විශේෂයෙන්ම අපේ බ්‍රිටෝ සහෝදරයලා මූලිකව විශාල හඬක් නැගුවා. ඉතින් ඇත්තටම ඒවැ ප්‍රතිඵල විදිහට තමයි රජයටත් සිද්ධ වුණේ මේ ප්‍රඥප්ති වලට අස්සම් කරන්න. ඒවැ ප්‍රතිඵල විදිහට තමයි අතුරුදහන් කිරීම කියන එක අපරාධයක් විදිහට, ඒක ක්‍රිමිනල්, ඒක අපරාධමය වැරදක් විදිහට ලයිස්තුගත කරන්නත් ශ්‍රී ලංකා රජයට සිදු වුණේ ඒවැ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඒ හින්දා මේ මානවිකම් ක්‍රියාකාරීන් අනිකුත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් කාලයක් තිස්සේ ඒ හඬ නගලා ඒ ගෙනාපු ඒ අයිතිවාසිකම් කිසි කෙනෙකුට උදුරගන්න බෑ. දැනට නීති වශයෙන් පනවල තියෙන ඒ කාරණා කිසි කෙනෙකුට යටපත් කරන්න ඉඩක් නැහැ. අපි තවදුරටත් ජාත්‍යන්තරව
ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් වැඩ කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය පිළිගත් රටක් විදිහට කටයුතු කරනවාද කියන එක අපිට තීරණය කරන්න වෙනවා. මම හිතන්නේ මේ සිද්ධිය යම්කිසි පුද්ගලයෙක් විසින් කරන යම්කිසි මෙහෙයුමක්. ඔය දැන් ඇත්තටම මෙහෙයුම් තියනවානේ, විශාල මෙහෙයුම් තියනවා. අපි ওই මෙහෙයුම් තුල තියෙනත් තියෙන අනීතිකභාවය සම්බන්ධිනුත් අපි සිරකරු අයිතිකර සෙන්සුරකීමේ කමිටුව විදිහට මානවික කමිටුවට පැමිණිලි දාලා තියෙනවා. මොකද පවතින නීතිය යටපත් කළා හිතුවක්කාර විදිහට තමන්ට කැමති විදිහට වැඩ කිරීමක් තමයි අපි ඔය කියන මෙහෙයුම තුල දකින්නේ. එතකොට මේකත් ඒ මෙහෙයුම වෙනුවෙන් කරපු වැඩක්ද කියන සැකයක් අපිට තියෙනවා. මොකද යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අපිට ශ්‍රී ලංකා පොලිසියෙන් සාධාරණයක් ලබා ගන්න බැරි නම් එතන අපිට සිද්ධ වෙනවා. එහෙමනම් ඇයි ඒ විදිහේ ස්ථාවරයක පොලිසිය ඉන්නේ කියන එක. මොකද පොලිසිය කාගේ හරි ඕමනාවක් වෙනුවෙන්, එහෙම නැත්නම් වෙනත් පුද්ගලික පාර්ශවයක ඕමනාවක් වෙනුවෙන්, නැත්නම් දේශපාලනඥයෙක් ඕමනාවක් වෙනුවෙන් පෙනී සිටිනවා කියන සැකේ තමයි අපිට තියෙන්නේ. මොකද එහෙම නැත්නම් සාධාරණ පැහැදිලි කිරීමක් පොලිසිය කරන්නේ නැහැ. මොකද මේ වෙනකොට ඒ අවශ්‍ය තොරතුරු අපි විශාල ප්‍රමාණයක් ලබා දීලා තිනවා. මේ අතුරුදහන් වෙච්ච කපිල යන අයගේ බිරිඳ අවස්ථා දෙකකදී දැන් පොලිසියට ගියා. ඇත්තටම දෙවෙනි අවස්ථාව ලබා ගත්තත් අපි අධිකරණ මාර්ග අධිකරණ ක්‍රියා මාර්ග හරහා තමයි අපිට ලබා ගන්න සිදු වුණේ. මොකද මේ කපිල කුමාරගේ බිරිඳ මේ නදී සෝමරත්න කියන අය පොලිසියට ගිහිල්ලා තමන් දන්න තොරතුරු මේ තමන්ගේ නැති වෙච්ච ස්වාමි පුරුෂයා හොයලා දෙන්න කියන ඉල්ලීමත් එක්ක ඒ තොරතුරු දෙන්න ගිය වෙලාවේ ඇත්තටම ඇයව මම හිතන්නේ ඇයව පළවා හැරලා තිනවා, ඇයව සමච්චරේ ලක් කරලා තිනවා. තමන් බොරු කියන්නේ, මෙයා හැංගිලා ඉන්නේ කියලා තමයි හොරෝපතාන පොලිසියෙන් කියලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඉතාමත් අවාසනාවන්ත තත්වයක්, අවාසනාවන්ත පොලිසියක් ඉන්න පසුබිමක තමයි අපිට මේ සිද්ධියට මැදිහත් වෙන්න වෙලා තියෙන්නේ. අපි සිරකරු අයිතිවාසීන් සිරකීමේ කමිටුවටත් අතුරුදහන්වන්ගේ දෙමව්පියන් එකතු විදිහටත්. ඉතින් ඒක නිසා අපි මෙතනදී අපි දකිනවා මෙම අතුරුදහන් වීම, මේ අතුරුදහන් කිරීම පිටුපස විශාල ඉහළ බලධාරියෙක්ගේ බලපෑමක් තියෙනවා කියන එක ඉතාමත් පැහැදිලි. මොකද එහෙම නැත්නම් අපි පහුගිය කාලේ පුරාම වැඩ කරපු ක්‍රියාකාරීන් විදිහට අපිට අත්දැකීමෙන්ම කියන්න පුළුවන් මෙතන පැහැදිලි සැඟවීමක් තියෙනවා. මොකද දෙවනුව මේ අතුරුදහන් වූ අයගේ නිවසට ඇවිල්ලා බිරිඳගෙන් ඇඳුම් ඉල්ලන් යන්නේ ඇයි කියන පස්සේ තියෙනවා. ඒ ඒ ඒ ඇඳුම් ඉල්ලන් යනවා. දැන් ඒවා මොනවද? නඩු භාණ්ඩද? එහෙම නැත්නම් මොකද්ද ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍යතාව? ඒ කිසිවක් නැහැ. ඒ පොලිසිය එහෙම නැත්නම් අනිකුත් අංශ මේ ආරක්ෂක මේ මේ මේකත් එක්ක වැඩ කරන අනිකුත් අංශ ඇවිල්ලා මේ විදිහට පුද්ගලෝ ඒ පවුල්වල අය බය කරලා බියවද්දලා යම් යම් අකටයුතුකම් කරමින් තමයි තියෙන්නේ. මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඒ කියන ඕමනාව සාක්ෂාත් වෙන්න අවශ්‍ය පරිසරය හදනවා වගේ තමයි අපිට පේන්නේ. ඉතින් හැබැයි අපි මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරීව කටයුතු කරන්න පටන් අරන් තියෙනවා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ පැමිණිල්ල ඉදිරිපත් කළා. ඇත්තටම ඔහුගේ මව විසින් ඉදිරිපත් කරපු ඒ පැමිණිල්ලට මේ වෙනකොට සාර්ථක පිළිතුරක් ලැබිලා තියෙනවා. ඒක ලියාපදිංචි කළා තියෙනවා. ඒ පැමිණිල්ල ලියාපදිංචි කරලා තියෙනවා. ඒ වගේම රජයට පැහැදිලිව ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ අතුරුදහන් බලාත්කාරයෙන් අතුරුදහන් කිරීමට එරෙහි කමිටුවේ ප්‍රධානියා විසින්. ඉතින් මම හිතන්නේ මේ ශ්‍රී ලංකා රජය දැන් උත්තර දෙන්න ඕනේ. මොකද රජය කියන්නේම මේ පුරවැසියන්ගේ ආරක්ෂකයා කියන එක තමයි ඓතිහාසික අදහසින් තියෙන්නේ. හැබැයි අද මේ වෙනකොට රජය මේ පුජ්‍යලයන්ගේ ජීවිත අවදානමට ලක්වන උජ්ජල බවට පත් වෙනවා නම් ඒක ආයි අපි ගෝත්‍රික නැත්නම් අපි මුල් කාලයට යෑමක් වෙන්නේ. ඉතින් රජය වහාම ඉතා ඉක්මනින් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට එරෙහි කමිටුව විසින් ඒ නගපු ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕනෑ කියන එක තමයි අපි කියන්නේ. එහෙනම් මගාරින්න අද රජයට බැහැ. ඒ විතරක් නෙමෙයි, අපි මේ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අපි හබෑස් කෝපුස් පෙස්සමක් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවේ අධිකරණයට ගොනු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුවත් අපි ඇත්තටම එතනදී අපි
නියෝගයක් ඉල්ලා සිටිනවා ගරු අධිකරණයෙන් මේකට සම්බන්ධ පුද්ගලයන්ට ඉදිරිපත් වෙන්න ඉදිරිපත් වෙලා මේ පුද්ගලයාව ඉදිරිපත් කරන්න කියලා මේ පුද්ගලයා තවදුරටත් සංගවාගෙන සිටීම හෝ නැත්නම් මේ පුද්ගලයාට යම්කිසි අනතුරක් කළා නම් ඒ සියලු විස්තර ඒ අය ගරු අධිකරණයට දැනුම් දෙන්න ඕනේ හබයස්කෝ පුස්පෙස්සමක් දැම්මුත් ඒ හින්දා ඔය මේ සිද්ධිය පිටුපස ඉන්න කිසිවෙකුටවත් අපි ගැලවෙන්න දෙන්නේ නැහැ අපේ අවශ්‍ය සියලුම නීතිමය කටයුතු කරනවා මේක ජාත්‍යන්තරව දැන් මේ වෙනකොටත් ගිහිලා තියෙනවා එතනින් එහාට මේ සිවිල් සමාජය තුලත් විශාල විරෝධතාවයක් එහෙම නැත්නම් දැනුවත් කිරීමක් අපි හෙට දවසේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක කියමින් මා නිහඬ වෙනවා